නකානැවත් සජීව කො ාත ජාත්‍යන්තර විපස්සනා භාවනමධ්‍යස්ථානය සිට පුදධානු භාවන නවම් නමස්කාරය පෝදා සජී සඳම් විකාශණයයි මෙලෙසන් නඹබවතට සංුවේදනය කරන්නේ. ගෞරවනිය වූ වදනිය වූ වාාරාතනාවෙන් දම් සබා මණ්ඩ පේට වැඩමවා අදාළ පූජනීය වෙෙර කළේ සද්දාා ලංකාර ෞරවනිය ස්වාමෙන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාධූ සාතුූ සාතුූ. අදල්ලිහම් කාලයේ සිට මේ දක්වා තුන් සිත් පහදවා ගනිමින් උතුම් පෝස ත අෂ්ඨාංගශීලය සමාධන් වෙමින් එවතුම් අෂ්ඨාංග සීලයේ අනුව අද දවස කත කරන්නට සිවල දෙනා විසින් හදිෂ්ඨාන ශක්තිය වඩවාගෙන තිබෙනවා. ජීවිතය තුළ උතුම් වූ ධර්මය අපට නිරන්තරයේ නාශිර්පාදයක් කර ගනිමින් එය ප්‍රායෝගිකව භාවිතා කරත්නට ධර්මය අපට නිරන්තරයේ නාශිර්පාතය එනිසා ජීවිතය තුළ මේ දක්වා වඩවාගත් යහපත් ගුණයක් කැත්නම් තව තවත් වැඩිදියුණු වේවා. යම් හෝ අකුසලයක් ඇත්නම් එය කුසල් සිතක් පෝඩ පත් කරගන්නට මේ උතුම් ධර්මානු ශාසනාව අපට සැමට ආශිර්වාදයක් වේවා යන ප්‍රාර්ථනා පෙර දැරි කර ගනිමු. තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ උ දෙසා සුවඳ මල් පෝජා කරමු පළමුව ගෞරවනීය ස්වාමින් වහන්සේට සෝඳ මල්ලන මෝතන් කරමු. සාතුසාතුසාාතු සිරිත් පරිදි දැහැත් වට්‍ය පිළි ගන්ුවමින් උතුම් වූ ධර්මාාවනු ශාසනාවට ආරාතනා කරමු සාධූසාතුසාතු ගෞරව නමස්කාරපූර්කව ගෞරවනී ස්වාමීන් වහන්සට ආරාතනා කරනවා උතුම් වූ සදහම් දේශනා පවත්වන්නට. ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා, සාධෝ සාතෝ සාතුූ අවසරයි ස්වාමීන් වහන්ස සමංතා චක්හවාලිසු අත්‍රාග්හංතු දේවතා සද්හංමං මනීරාජස්ස, சුනංතු සගගමක්හදං ධම්මසාවන කාලු අයං බදංතා ධම්මසාවන කාලු අයං බදංතා ධම්මසාාවන කාලු අයං බදංතා නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සංවාසේන කෝ මහාරාජ සීලං වේදිතබ්බං थංචහෝදීghanන අද්ධනාා න ඉතරං මනසි කරෝතා නෝ අමනසි කරෝතා ප්ඥවතා නුදුප තුන්ලෝ කාග්‍ර ශාන්තිනායක සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණයට සද්ධරමරත්නය අනන්තගුණයට මහසංගරත්නයේ අනන්ත ගුණයට මාගේ නමස්කාරය වේවා. ජය රූපවාහිනයේ ප්‍රධාන අනුසාාසක අධ්‍යක්ෂිකවර පින්වත් අවසරයි පෝජපාද උඩුදුම්බර කාශප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රධාන පින්වත් මහා සංගරත්නය නවසරයි ඔන්නන් සලගේ ආශිර්වාදය අනුසාසනා මත ජයරූපවාහිනයේ කාරිමණ්ඩලේ පින්නතුන්ගේ සංවිධාන ශක්තිය මත ද දායකත්වය දරන පිනතුන්ගේ පෙන් බර දායකත්වය මත ධරමස්්‍රවනය කරන පෙන්වත් හැම දෙනාගේ ධරමස්ශ්‍රවනය කිරීම අප විසින් ධරම දේශනාව පැවැත්වීම තුළ සිද්ධ වෙන මේ උතුම් පින්කුසල් බල සංසාරගත පාපාකුසල ධරම දුරුවෙලා. මේ මොහොතේදීම මේ උතුම් ධරමස්ත්‍රවනානි සංස පුුණ්්‍යකුසල බලයෙන් සියල්ලු ආශ්‍යාවන් දුරුවෙලා නිරවාන ධාතුව ශාක්ෂාත් වෙත්වා කෙළ අදිිෂ්ඨානු කරමු. වාසනාවන්තු පිින්බත් ඥාතිවරුණි තුන් ලෝකයක් ධරමයෙන් සනසා වදාළ එභාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ උතුම් සද්ධරමයයි මේ මොහොතෙත් මෙ පෙන්වත් හැම දෙනාගේම සහනය ශාන්තිය පිණිස මේ දේශනාවෙන්නේ ආරම්භ වෙන්නේ. පෙන්වත්න්නේ මෙබුද්ධ සාසනය ඇතුළේ කතාබහට ලක්වෙන බොහෝ දෙනා විසින් සාකච්ඡාවට බඳුන් කරන, මාතෘකාවක් පිළිබඳව අද දේශනාවට, මාතෘකා හැටියට ඉදිරිපත් කරගන්නට අපි අදහස් කළා එතමයි මේ දානය පිළිබඳව ඒ දානයන් අතරතර දුස්සීල දානය පිළිබඳව එකනෙ දුස්සීල පුද්ගලයාට දෙන දානය පිළිබඳව අද අපි මේ දේශනාවිදි කතා කරනවා ලෝක හැම කෙනෙක් දන් දෙන්න කැමති දුස්සීල කෙනාට නෙවෙයි සීලවන්ත කෙනාට කියලා අපිට කියන්න ටිකක් අමාරුයි කද හැම කෙනෙක්ම කිව්වොත් ලොක හැම කෙනෙක්ම දන් දෙන්නේ නැහැ ලොක හැමෝම දන් දෙන්නේ ලෝකෙ දන් දෙන්නේ ඉතාම සුළු පිරිසාක්. ලෝකෙ ඉතාම සුළු පිරිසක් තමයි දන් දෙන්නේ. බොහෝ පිරිසක් පරිත්‍යාග කරනවා තෑගි දෙනවා එහෙම දේවල් කරනවා පරිත්‍යග කිරීම් තෑගිදීම් කරනවා හැබැයි ලෝකෙ දන් දෙන්න පිරිසක් බොහෝසේ නෑ කෝටි සංකයාත ලෝක සත්තු අතර තාම පුංචි පිරිසක් තමයි දන් දෙන්නේ. එතුකොට අපි මේ දන්දනවා කියන වචන මෙහෙම කියන්න යම් හේතුවක් තියනවා. මකද අපි දන්නවන්නේ බෞද්ධ ශාසනික ප්‍රතිපදාවට විතරක් නෙවෙයි අන්‍ය ප්‍රතිපදාවන් වලට එකතු විච්ච පිරිසත් දන්දනවනේ. අපි දන්නවා මේ ලෝකේ බෞද්ධ පිරිස විතරක් නෙවෙයි බොහෝ පිරිස් දන් දෙෙනවා හැබැයි අපි අද මෙ දේශනාව සෙද් කරන්නේ එභාග්‍යවතුන් වහන්සේ ලෝකයට දේශනා සත්වයාගේ පිරිසු දුභාවේ පිණිස සත්වයාගේ සන්තානය පිරිසිදුවීම පි දේශනා කළ ධර්මමාරග තුළ ඉඳගනයි ධර්ම මාර්ගයට පිවිසිච්ච, නිර්වාණ මාර්ගය අරමුණු කරගත්ත අධිෂ්ඨාන කරගත්ත පිරිසකටයි මේ දේශනාව සෙදකරාව. එනිසා තමයිම මේ දන්දින වචනය විශේෂ කළේ. එනම් මේ බුද්ධ සාසනය ඇතුළේ යම් කෙනෙක් දන්දෙනවාද ඒකෙන දන් දෙන්නේ ප්‍රතිඵල, ආනිසංස විපාක දැනගෙන වෙන්නක් පුළුවන් නොදැන වෙන්නත් පුළුවන්. දැනගෙන දීම සම්බන්ධ වන අපි අදහ සක්තියනවා අපි දන්නවා මේ සමාජි පිරිස දන් දෙන්නේ දුන්න අහම ලැබෙනවා කියන කාරණාවවත් හිත එතියාගන. ඊළඟට පිනතුන දන් දෙන පිරිස අතරේ දුන්නහම ලැබෙනවා කියෙන කාරණාව නොදැන යම් පිරිසක් දන්දනවා. ඒ පිරිස දන් දෙන්නේ පිරිසක් දන්දෙනවා දකිනෝ. පිරිසක් දන්දෙනව දකිනවා ඒ දන්දනකොට දන්දන කෙනා කෙරෙහි සමාජය ලෝකය යම් ගෞරවයක් විශේෂත්වයක් අගේ කිරීමක් ප්‍රසංසා කිරීමක් සිෙද්ධ කරනු. අන්න ඒ නිසා ප්‍රසංසාාවට එගරු කිරීමට අගේ කිරීමට කැමති වෙලා. ඒ නිසා දන්දනවා. නැතුව ඒ අය මේ කර්මය කර්ම පලවිපාකය හඳුනගන නෙවෙයි. පෙන් ඇති ඥාතිවරුණේ මේ කියන කණ්ඩායම ඇතුළේ ප්‍රඥාවන්තකම ඇතිවෙලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මාර්ගය පිළිබඳව වැටහීමක් ඇතිවෙලා දන් දෙෙන කෙනා. කොහොමද දන් දෙන්නේ හරියට උග්ග සිටුතුමා වගේ. භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරපු භාග්‍යවතුන් වහන්සේ විසින් වර්ණනා කරපු ආශ්චරයමත් කරුණු තිබිච්ච කෙනෙක් තමයි උගග සිටුතුමා කියයන්න. එ උගග සිටතුමා තුළ තිබිච් විශේෂ ආශ්චරයක් ගුණයක්. ආශ්චරයමත් ගුණයක් කෙල කියන්නේ ඇයි සාමාන්‍යෙන් ලෝකෙ පුද්ගලයයුතුළ සාමාන්‍යය ලෝකයේ පුද්ගලයු තුළ පිහිටන්නේ නැති බොහෝම ශක්තිමත් බලවත් ගුණයක් නිසා. ආශ්චරයමත් කාරණාවක්. එනම් ආශ්චාරයමත් කරුණු කියනව සාමාන්‍ය කාරණා ගනයට වැටෙන්නේ නැහැ. එනම් මොකදද මේ විශේෂ කාරණාව පිනතුනි ඔගග සිටතුමා දන්දෙනකොට දන් දෙන්න සූදානං වෙනකොට දැන් ගෙදර දානයක් සූදානම් කරනකොට කලින් දවසේරාත්‍රීයේ දෙවිදේවතාවුරු ඇවිල්ලා ග සිටතුමාට කියනවා සිටුතුමනි හෙට ඔබේ ධනපෙන්කමට ඔබේ නිවසට වඩින සාමින්න වහන්සල අතර මෙන්න මේ විදිහේ දුස්සීල සාමින් වහන්සේ නමකුත් වඩිනෝ. මෙන්න මේ විදිහේ දුස්සීල සාමින් වහන්සේ නමකුත් වඩිනවා. කිය කිය මේ ධනිට වඩින සාමීන් වහන්සලා අතර භික්‍ෂුන් වහන්සල අතර දුස්සීල අය සිටින බව ඔග්ග සිටතුමාට කියනවා. ඔග්ග සිටතුමා මේ දෙවිවරුන්ගේ කතා මේ පනිවිඩ බොහෝම ඉවසීමෙන් අහගන්නවා. එහෙ වසීමෙන් අහගන පෙනතුන පසුදා ග නිවසට වඩින ස්වාමීන් වහන්සලා අතර සියලු කෙලෙසුන්ගෙන් මිදිච්ච, ආර්යා ශ්‍රාවක මහරහතන් වහන්සේලා යම්සේ වඩිනවද පිළිවෙලින් සඟ මහලු පිළිවෙලින්. එකන රහතන් වහන්සේලාට ඉදිරිනුත් රහත් නොවූ සාමීන් වහන්සලා වඩිනෝ. කවරුහරි කෙනෙක් හිතාගනින්න ඕන රහතන් වහන්සෙල තමයි ඉස්සල්ල වඩින්නේ ඊට පස්සෙ තමයි රහත් නැතිස්වාමින් වහන්සෙල වඩින්නේ කියල ඒ අදහස යිංකරගන්න ඕන. මේ ශස්සනයේ ගරු කරන්නේ රහත් බවටත් වඩා කුමකටද උපසම්පදාවට උපසම්පදා වෙලා වස් ප්‍රමාණයේ වැඩිනම් ඒ සාමීන් වහන්සේගේ ඒ වස් ප්‍රමාණය අනුවතමයි වැඩිමහළු පිළිවෙල ගණන් ගන්නෙන්. සාමින් වහන්සේලා වඩිනාතරතුර යම් කෙලෙස්සුන් නැසූ රහතන් වහන්සේ නමක් රහතන් වහන්සල පිරිසක් දැනුවත්තම වඩිනවද ඒ වගේම නොදැනුවත්ව මේ මේ සාමින් වහන්සේ රහත්වෙලාද නැද්ද කියලා නොදැන යම් වාමින් වහන්සේනවා කඩිනවාද. සිල්වද්ද දුසිල්වද්ද කියන අරමුණක් නෑ උග්ග සිටුතුමා සියලොම ස්වාමින්න් වහන්සේලා පිළිගන්නේ එකම පැහැදීමෙන්. එක්කම්ම පැහැදීමෙන් තමයි පිළිගන්නේ. වන්දනා කරකර ගුණ කිය කියිය සාධකාර පවත්වමින් රහතන් වහන්සලට පසඟ පිහිටෝල වැදලා ළඟට වඩිනු වාමින් වහන්සේලාට නිකන් දනග හලවඳන්නේ නෑ රහතන් වහන්සේලාට පසඟ පෙහිටවල වැඳලා ඊළඟ සාමින් වහන්සේලාට අධධක එකතු කරලා හිසවිතරක් පාත් කරලා වැඳල නවතින්නේ නෑ යම් මුලින්වඩින්නේ භාග්‍යවතුන් වහන්සේද යම් රහතන් වහන්සේ නමක්ද ඒ සියලු දෙනා වහන්සේලාට අන්තිමට වඩින්නේ සාමනේර සාවාමිින්හන්සේ නමත්ද. ඒ සියලු සාමිින් වහන්සේලාට පස්සඟ පිහිටුවලම තමයි වන්දනා නමස්කාර කරල උන්හන්සලෝ පිළි ගන්න. එනිසාමි උගග සිටුතුමාගේ ආ්චරයවක් ගුණයක් පින්නතුනේ මොකක්ද සාමිින් වහන්සේලගේ සීලය බලබලා දන්දුන්නෙ නෑ කියනවා. වඩින සියලු සාමින්හන්සේලා, එක්ක හා සමාන ගුණෙන් සලකගෙන දන් දුන්න කියනවා. බලන්නට ඕන වඩින ස්වාමින් වහන්සේලගේ සීලය දිහාද දන්දන පුද්ගලයාගේ තමාගේ සිතදිහා. දන් දෙන්න මමනං පිරිසිදු හිතක් තියෙන් ඕනෙ කාටද මට සිදු හිතක් තිේන්ඩෝන මට. භාගිවතුන් වහන්සේ පෙනතුනී දේශනා කරනවා සිල්වත් කෙනාට දෙන දානේ මහත්ඵල මහත් ආනිසංසදායක බව. සිල්වත් සාමින් වහන්සේනමක් යම් ගිහෙක් යම්මාකාරයක සිල්වත්ද ඒ සිල්වත් බවට දීම ආනිසංස ස්වභවින් මෙසේසේ ආනිසංස ලැබෙනවා කියල ඒ ආනිසංස ඉහල යන ස්වභාවය වෙන්වෙන් වසයෙන් දේශනා කරනවා. අපි දන්න ඕන පිනතුන කාලාමයන්ගේ නේද. දානය පිළිබඳම ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශසනයේ, සිිල් ගුණපුරන මඟ පල ලබන උත්තුමන්ට දින දානහි නිසංස අපිදනව මහාකාශප මහරහතන් වහන්සේ දිනහතක් නිරෝධ සමාපත්තියෙන් වැඩයිඳලා ඒ අවදිවෙන යම් මොහොතකද සමාපත්තියෙන් මෙදන යම් මොතකද උන්වහන්සේ පිණඩ පාති වඩිනකොට මුලින්ම දානපූජ කරන කෙනට දින හතක් ඇතුළත කෝටී සංඛයාත වසයෙන් ආනිසංස ලැබෙනව මෙලෝදීම. එතුකොට ඒ ඒ ස්වාමීන් වහන්සේ දැන් කාශප මහාකාශ මහරහතන් වහන්ස කලකන්නේ මේ ශාසනයේ තෘතිීය ආර්ය ශ්‍රාවක මහරහතන් වහන්සේ තෙවෙනි මහරහතන් වහන්සේ හැටියටයි සලකන්. ඒ වගේම තමයි තෙලෙස් දුතාංගධාරී මහරහතන් වහන්සේ ආන්නඋන්වහන්සේට දන්දුන්නහම මෙලවදීම පිනතුනි බලාග නිද්ධිම දින හතක් ඇතුළට ඒ කාන්තවසේ ආනිසංස ලැබෙනෝ එහෙම දේශනා කරනවා හැබැයි කිසිම තැනක භාග්‍යවතුන් වහන්සේ කිසිම කෙනකුට දෙන්න එපා කියල දේශනා කරන්නේ නොදිය යුතුයි කියල දේශනා කරන්නේ නැහැ භාගවතුන් වහන්සේ කොතනවත් කාටවත් දෙන්නේ එපා කියන්නේ. දැ අපි දන්නව භාග්‍යවතුන් වහන්සගෙන් ධර්මය අහලා හිත පැහැදිච්ච නිවිච්ච අය. ඒ වෙනකුට අන්නේ තීර්තක අ ආගමික නැත්තං අෙ ශාස්ත්‍රවරුන්ගේ ඒ ඉගෙන්වීම් අහමින් ඔවුන් සරණගිහින් හිටපු අය, දවස ඉඳදලා භාගවතුන් වහන්සේට දන් දෙන්න හදනකොට අරධානයන් නවත්තල උන්හන්සේ මොකක් ධනු ශාසනා කරන්නේ ඒ දැනට දෙමින් ඉන්න දාන නවත්තන්නේ පා එක පාර නවත්තන්නේ පා ඒ දානත් දෙන්න මෙලෝකේ කවුරු හරි භාග්‍යවතුන් වහන්සේ ගැන දැනගත්වොත් පින්නතුනි කෙන එදාට හිතනවා මේ ලෝකයේ දැනගන්නහින් හිටපු සුන්දරම ශ්‍රේෂ්ඨතම කෙන අතමයි ඒ භාග්‍යවත් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ කියලා. ඇයිඒ උන් වහන්සේ හතුරටත් තමන්ට සතුරුකම් කරන සතුරාටත් තමන්ගේ මිතුරාහා සමානව, සලකන උත්තමේ. ඒනිසාම භාගවතන් වහන්සේ පෙන්නලා දෙනවා දන් දෙනකොට තමන්ගේ දන්දන සිත. එක දන් දෙන්නාගේ සිත තමයි අවශ්‍ය. එකැනෙ දෙන්ඩ හිතෙනවනම් තමයි දෙන්න කියන්න. දෙන්න ලඇස්ති වෙලා නිකමට හරි සිතුවිල්ලක් ඇති වෙනවනම් දෙනවද නැද්ද, දහයම දෙනවාද අටක් දෙනවා ද එක්කෝ පහක් දෙනවා. භාග්‍යවතුන් හන්සි දේශනා කරනවා දෙන්ඩ එපා. ඒ දෙන්ඩ හදපුටික දෙන්නම එපා. ඇයි ඒ. එහෙම දෙගිඩියාවෙන් හිත ගැස්සෙනවා කියන්නේ වෙනස්සෙනවා කියන්නේ කල්පනා කරනවා කියන්නේයට පිරිසිදු හිතා ස්ථහාාවර වෙච්ච පැහැදුනු සිතා, නැතු අයියේ දෙෙන්ඩ හදන්නේ. ඒ දෙනවට වඩා හොඳයි නොදී ඉන්නක මොකද ඒ විදිහට හිතල දෙන එක දුන්න හම තමන් ඊට පස්සෙ විදූනෝ. ඇයිඒ අපරාධි මට තව තුනක්විතර තියාගෙන දෙකක්ම දෙන්න තිබ්බේ. අටක්ම තියාගෙන දෙකක් දෙන්න තිබ්බේ අපරාධි කියලයා හිතනවම තමයි ඇයිඒ ඊට කලිනුත්තයා දහයාට කළ අට පහ කලා නේ එනිසා එහෙම සැකන් දෙන්න පාකේ නොදීඉන්න එක හොඳහි කියල දේශනා කරන එපාන කියන්නේ නොදී ඉන්න එක හොඳයි මොකද දෙන්නාගේ සිත බිඳෙනවරිදනවා යාට ශාන්තියක් නෑ. ඒවගේම තමා පිනතුනි භාග්‍යුත්තුන් වහන්සේ. අංගුත්තර නිකායේ තිකනිපාති අවස්ථාවක දේශනා කරනවා ලෝකය යම් කෙනෙක් ලෝක යම් කෙනෙක් කාටහරි දෙන දෙයක් කාටමහරි දෙන දෙයක් නවත්තනවාද වලක්කනවාද. කාටමහරි කවුරු හරි දෙයක් දන් දෙනවාද නිකන් දෙනවට නෙමි මේ කියන මකටද දන් දෙනවට දන් දෙෙනවනං කවුරු හරි කෙනෙක් කාටහරි දෙයක් ඒක වැලුව වැලක් වුවොත් එක නැවැත්තුුවොත් දෙන්න ඒපා එතනට වඩාපි වෙනතැනක් හොයලා බලමුද හොඳතැනක් බලමුද දෙෙන්ඩ සුදුසුයි කියලා වෙනතනක් බලමුද අ දෙෙන්ඩ හදන තැනට නොදී වලක්වොන වනං එයා පිනතුනී තු තුන්දනකුට ලැබෙන දෙයක් වලක් වන සොරෙක් බවට පත්වෙනවා කියලා දේශනා කරනවා. කී දෙනකුට ද තුන්දනෙ ලැබීම් නවත්තන සොරෙක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන් සේදේශනා කරනවා. දැන් අතීතයේ ඔබ මමත් එෙහෙම කර ලති නො පිනුතුන. මේ සූත්‍රයෙක් සහමය කරුණු වැටහෙනකට තමයි මමත් මෙනෙහි කරගෙන අත් අර ගන්නේ. දැන්නම් මට බයන. හරණ මෝඩකම් ගැන අලුතින් දුක්වෙන්නෑ ඒක මෝඩකමක් නේ. යදතීතම් පහීනන්තන් අපපත්තංචානාගතන් ගියද ගිය. ආය ඇතුන් ලබවත් අත්දන්න බෑ මමත් ඒේ මෝඩකම කරලා තියෙනවා. ඇත්ත කියන්නේපේ. ඔබත් කරලම ඇති. දැන්තමයි මතක් වෙන්නේෙන ඔබ කරලා ඇති බොහෝසි අපි මම කලා නංහි තිංආය අහන්න දෙයක් නැතිගාන හැබැයි එහෙම නොකරු පොයත් ඇති මේ තුන්දනෙක්ගේ ලැබීම් නවත්තන සොරා පෙන්නතුනි නොවී ඉන්න තමයි අපි වීරී කරන්න ඕන. කෞද මේ තුන් දෙෙන පලවිනි කෙනා තමා පෙන්නතුනි දායකයා ඒයන්න මේ දෙන කෙනා ඒ දෙන කෙනා නිදහසේ දෙන්ඩගිය දීමේ චේතනාව පලුදු කළ නිසා ඒ දෙෙනා ධනේ දෙන කෙනාට ඒ දීමෙන් ලබ නිදහසේ ලබාගණ්ඩ තිබිච්චක නැති කරනවා. එයාගේ පින වලක් කනවා. ඊළඟට දෙවිනි කෙනා පෙනතන ප්‍රතිග්‍රාහකයා එකනේ ලබන කෙනා. දානය හෝ ඒ පරිත්‍යයාගේ ලබන කෙන ලැබෙන කෙනාගේ ලැබීම වැලැක්වුවා. ඊළඟට අහිමි කරනවා කියනවා තමාගේ සත්පුරුෂභාවය කාගද තමන්ගේ සත්පුරුෂකම අහිමි කරනවා කාටද තමන්ටම මට මාව අයිතිද පිනතුනේ මට මාව අයිති නෑ. එට මමත් හිතා ගනින්නේ ටම අයිති කියලාම තමා. හැබැයි මටම වෙලාවකට හිතෙනවා මට මාව අයිති නැද්ද වූ කියලා. මේ මම ගැන මිච්චර බණහලත් සමහර කෙනෙකුට හිතෙනවා. එක්කෝ එකාතකට මට මාවයිදින ඇතම් මයිනේද. පස්සේ දවසක මේ හිතන්නේ. මගේ කියල දෙයක් නෑ මම කියල කෙනෙක් නෑ කියලා මේ අහලතියනෝ කන පිරෙනකං. කන පිරිල පල්ල හැට එලියටත්වයක් කකිරෙනවා. මොනමද අනාත්මයි 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 ක අප හලතියෙන. හැබැයි කෙනකුට වැටහෙන්නන අවබෝධ වෙන්නන කල්ලයන්නේ දන්නවා අපි විස්තරේ දන්නවා. හැබයි මේක කෙනකුට වෙනස් නොවෙන මට්ටමින් හිතක තේරුන්ගිහිල්ලා ස්ථාවර වෙන්ඩ පින්නතුනි ලේසි නැහැ. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කිසිම්ම කෙනකුට දෙන දෙයක් කිසිම කෙනෙ කවදාවත් නවත්තන්නේ පහ. මොකදඒ නවත්තන කෙනා මඟට බාධ කරන කෙනාව හොරෙක් වෙනවා කියලා කෙලින්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ආය මේ බුද්ධශාසනය ඇතුළේ කාව්වත් පිනුතුනීමේ සුරතල් කරන්නේ පවනං පිනනං, ඒ භාග්‍යවතුන් වහන්සගේඉටකක් යනකං ඉදල කිවිල්ලක් නෑ. ඉන්න තැනමතමයි කියලා ඉවර කරන්නේ. අහන් එපාන වූක හණන්ඩ එපා කියල කියන තුන්වතාවක් ඉතර කියනවා. අහන් එපා කියලා. එති මෝඩකමට නෑ නෑ ස්වාමීණී කියන්න. අ පුන්න සහසේනිය දෙන්න ගවේ කැටියටත් සුනකේ හැටියටත් ෘුතරකිනෝ. හන විල්ල මහ ජාරුවට බල්ල එක් වගේ කෙනෙක් ඉඳගන්න එක් කනෙ කරකෙක් වගේ ඉඳගන්න ඉඳග හනො. ස්වාමිණි භාග්‍යවතුන් අහසේ අපි දෙන්න දෙන්නට දෙන්න කියනවා දෙන්නට දෙන්නගේ ගුණ. අපි මෙච්චර දුක්විඳල තමයි මේ පිළිවෙත රකින් අවුරුදු ගාන. එතිං අපට මරණින් පස්සේ දිවිලෝකහෙමේ අන්ඩ පුළුවන් නේද කියලා හන. භාග්‍යවතුන් අහන් සහන ඕක තියෙන්න්න දෙන්නට ඔය ප්‍ර්නය හන්ඳ එපා. අනි නෑස්වාමිනි කියන් අහන්ඩ එපා. අේ නෑසාමිනි නෑ නෑ අහන්ඩ පවග තියෙන්දදේ. නොක හන් එපා. තුන්වෙනි වතාවට අහනකටයිතින් මෙච්චරහන හින්ද කියන්නන් කියල භාගයවතුන් වහන්සේ කියන දේශනා කරනොමකක්ද. යම් කෙනෙක් සිතකය වචනයෙන් යම් දෙයක් හුරු කරනවාද එසේ හුරු කරමෙන් එන්න කෙනා මේ පරලවගියොත් නැවතෝප දෙන්නේ ඒ හුරුකරපු දේට අදාළ තැනකයි කියලා ඔළුවට පොල්ලකින් ගැහව වගේ කියනවා. එතකට මකක්ද මේ කියන්නේ. යම් කෙනෙක් බල්ලෙක් සේ හැසිරුනේද සිතුවේද පැතුවේද වචන උච්චාරණය කළේ ද බල් සුනකෙක් වෙලාම උපදන. යම් කෙනෙක් ගවයගේ කල්පනාවසිහය වචන හැසිරයෙන් පුරුදු කලාද ගවයෙක්වෙලා ප දිනවා කියල දේශනා කළ. අහපු ගොමන් ගහල අඩන්ඩ ගත්තා. දැන් අඩ නවා. ඇතුරු භාග්‍යවතන් වහන්සේ කියෙන ඒකනේ මං කිවේ අහන් එපා කියලා. ඒ මං කිව්න අහන් එප දුක්කන්න වෙනවා කියලා. ඊට වස මේේ දෙන කියෙනම ගත්ද නෑනෑ ස්වාමීණී. ඔබ වහන්සේ කියපු එකට නෙමීමේ දුකට අඩන්න ඒකට නෙවේ අන්නන්නේ එහෙනම් මොකටද. මෙච්චර කාලයක් මේ ගොන්කම, ලා මෙච්චර කලක් මේ බලුකම කලා ම මේ නරකවචන නෙමේ කියන්නේ මේ සූත්‍රයේ තියෙන විස්තරී කියන්න. පෙනතුන නෙදෙන අඩන්නේ මෙච්චර කාලයක් මේ මෝඩ වැඩේ වැරදි වැඩේ කලානයේ කියල තමයි දුක් වෙන්න අප රාධ මීට කලින්. මීට කලින් මට අහ අපටහගණඩ ලැබුණනම් හරික්‍රමය මොකක්ද කියලා අනේ ඒක කරන්ද? තිබුණනේ ඇයි මෙච්චර කාලයක් දුෂ්කරව දුක්විඳල කරන තියෙන්නේ දෙවියලෝක අන්ඩ වැඩක් නෙවෙයි අපහු මේ තිරිසං අපායම ඉපදෙන්ඩ වැඩක්. පෙන් ඇති ඥාතිවරුණේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් අපිට දේශනා කරනවා. යම් කෙනෙක් පාරමී පුරණවා නං යම් කෙනෙක්ට නිවන්දකින්න ඕන නං. සමහරයට නිවන්දකින්න අරමුණ නෑ පින්කරන්න අරමුණ තියෙනවා පින්කරගණ්ඩ අරමුණ තියෙනවා නැවත නැව, බවවල උපදිනොකොට ඒ ආනිසංස ලැබීම පිණිස. නිවන ගැන ලොකූ කල්පනාවක් නෑ. ඒ අයහිතනවා මෙහෙම ගොඩාක් පින්කර ගත්ත හම නිර්වාණය කොහොම හරි කවදහරි ලැබේ. මොකද විස්තර සූත්‍ර කතාවල තියෙනවන ලැබිච් හැටි නිවනට වීරයක් අරමුණක් අධිෂ්ානයක් හැම පින්කමක් අවසානිෙම තියෙන්ඩෝනද නැද්ද. සෑම පින්කමක්ම කරනකොට අවසානයේ නිවන අරමුණෙහි තියෙන්ඩෝන. එ නිවන අරමුණු නොකලායිට තමා පින්නතුනි කෝටි සංකයාත දනසම්පත් ලැබිලාද දිව්‍යලෝකවල වගේ ජීවත්යෙනවා. හැබැයි මිච්චතුරාරි සත්‍ය වූ පරමාර්ථ උත්තම සද්ධරමය, වැටහෙන්නේ නෑ පෙන් ඇත්තේ ඥාතිවරුණේ. එනිසා මේ ලෝකයේ යම් කෙනෙක් යම් විදිහකට පෙන් කරනවද දන්දනවද. ඒ වෙලාවට කෙනෙක් සිල්වදද දුසිල්වදද කියලා හොයන්න එපා තමන්ගේ සිතේ දීමේ චේතනාව දීමේ හැකියාව බලවත් කරගන්න. තමන්ගේ හිතේ, දන් දෙන්න තියෙන හිත බලවත් කරග අපෝ ඔය පන්සල්වලට දීල වැඩන්නෑ ආරන්න එකටම තමයිදන්ඩ ඕනේ භාග්‍යවතුන් වහන් සෙදේශනා කරනවා මෙ මම කියපුව නෙමි වෙහෙර කැලේ සද්දා ලංකාර ස්වාමීන් වහන්සේගේ කතා නෙවි තතාගත ලෝතුරු භාග්‍යවතුන් වහන්සේගේ කතා උන්හන්සේ දේශනා කරනවා ඕනම කෙනෙකුට දක්ෂයකුට වස්ත්‍රයක් පෙරවගෙන වස්තරයක් හැඳගෙන ඕනම තැනකට එකතු වෙලා රඟපාන්න පුළුවන්. සිල්වතෙක් වගේ හැසිරෙන්ඩ පුළුවන්. ඒක දක්ෂ කෙනෙකුට කපටි කෙනෙකුට සහමෝඩ කෙනෙකුට හුදට කරන්න පුළුවන්. එය දක්ෂලෙසේ එක කරනවා. පෙනතුන, දේශනාාව සඳහන්වෙන් වෙන අපි මේ දේශනාවට මුල් කරගත් අවස්ථාව ඒ කරුණුතම මතක් කලින් මොකක්ද කියන්නේ. පෙනතන කෙනෙක් සිල්වදද නැද්ද කියලා හොයන්න දීර්ග කාලයක් දීර්ග කාලයක් ඒ ළඟ ලඟිින්ම ඇසුරු කරන් ඩෝනා කියනවා. ලඟීන් ඇසුරු කරන්න ෝනා කියනවා. ඒත් ලගීන් ඇසුරු කරත් කෙනෙකුට බැහැ කියනවා. සිහිකල්පනාවෙන් ප්‍ර්‍රඥාවන්ත කෙනෙක් ධරමය දන්න කෙනෙක් තමයි දැනගන්නේ මෙයා සිල්වද්ද නැද්ද කියලා. කොච්චර ලගින් ආශ්‍රය කළ දීර්ග කාලයක් ඒෙනා දරමේ දැ නඇත්ත කොහමුද හොයා ගඩමයා සිල්වදද නැද්ද කියලා. මොකද ඒ කෙනාව ලගින් ආශ්‍රය කරනකොට ඒ ආශ්‍රය කරන සිල්වතා කියන කෙනාව, සිල්වදද කියලා බලන්ඩ ආපු කෙනා ඒෙනට අ පුද්ගලයායට පුළුවන් බුලත් කොලයක් අරගෙන දැ මෙතන තියෙන නිසාම එකවේ ඒ බුලත් කොලේ අරගන එක හතරට නමල මොකක් කරි ගාථාවක් කියලා හිමීට හපන්න මේකත් සීලයක් එතකොට අර ළඟ ඉන්න කෙනා හිතනවා හොප් ඒ බුලත් කොලේ වලඳපු හැටි හතරට නමලා ගාථාවක් කියලා බොහම සිහියෙන් තමයි ඒක වැළඳුවෙන්. එතුකට අ ළඟඉන්න කෙන අඥ්ඥානවන්ත ධරමය නොදත් කෙනෙක් නඟ යාහිතන බලන්න ඒකත් සීලයක්. ඒ තුමා ඒ උන්වහන්සේ මහ පුදුම සිල් රකිෙන්නේ. ඒ උන්වහන්සේ තුළ තියෙන සමහර සමහර පිළිවෙත් අර ප්‍රඥාවන්ත නොවන ධරමය නොදන්නා කෙනා හි ඒ සීලයක්. එහෙම සිිල්රකිනෑ කොච්චර හිටියද දැන් කොච්ච ඉන්නවාද. අද මේ ලෝකයේ එකතු වෙච්ච බොහෝවා ඉන්නවා මේ ශාසනයට නිවන් මඟට අදාල නොවන පිළිවෙත් සිද්ධ කරන. සක්කායි දිෙට්ට විචිකිච්චා සීලබත පරාමාශක වහම සීලබ්බත පරාමාසක වහම මොකක්දම කියන්නේ. නිරවාන මග නිවන ශාක්ෂාත් කිරීම සඳහා යම් කෙනෙක් වීරිය වඩමින් ඉන්නවා නං. එය ඒ මඟට අදාළ නොවන සියලුම වත් පිළිවෙත් විශ්වාසකිරීම් ඇදහලි මොකද කරන්න ඕන ඉවත් කරන්න ඕනේ. එවා අත්හරින් ෝන. නමුත් මා දකිනවා මේ බුද්ධ ශාසනය මගේ ජීවිත මාර්ගයයි, නිර්වාණ මාර්ගයයි කියෙල තෝරගත්ත ගිහි පැවිදි දෙපාර්ශවයම. බමුණු මතවලට යටලා බමුණු මතවලට යටලා මේ නලියනවා බමුණු මතවලට යටවෙලා තවම දඟලනවා පිනතුනි ගිහි පැවිදි දෙපාරක්්්‍යවය නිකංනෙවී ඒ වත පිළි වෙතත් කරනු දිව්‍යාදී ඇත්තන්ට පුද පූජා පවා පවත්වනු අපි කතා කරන කාරණාවට නුව පෙන් නතුනි දෙයන්ට අත්මුණ හරි කවරු හරි දෙන්නත්තිපැයි. ප්‍රශ්නයේ තියෙනෙමමුකක්ද. දුන්නට නම් කමල් නෑ. සරණ යන් නැතුව වඳන්නේ පුදන්න නැතුව. පිහිට පතන්න නැතුව ඉන්නවන දෙයන්ටත් තෝන දෙයක් දුන්නට කමක් නෑමොකද දුස්සීලයන්ට දෙනකේ දෙයන්ට දුන්න හම්මුකද වෙන්න නේද. දෙයන්ටත් දුන්නටකමක් නෑ. හැබැයි ඒ අය සරණයන්ඩ හොඳ නෑ. ඒක කුසලයක් ඒ පාපය පෙන් ඇති ඥාතිවරුණේ. දුස්සීල කෙනාට වනත් භාගගවතුන් වහන් ස දේශනා කරනවා මෙන්න මෙහෙම. ඇයි ඒ කෙනා දුස්සීලවෙ ඉන්නේ. ඇයි ඒ කෙනා දුගීව දුප්පත්ව අසරණව දුස්සීලව ඉන්නේ මේ දු්පත් අයි දුස්සීලයි කියලා නෙමෙයි මේ කියන්නේ. දුසීලකම එකක් දුප්පත්කමේ එකක් නේද අසරනකම තවේ එකක්. මෙ ඒ දුගී දුප්පත් අසරණකං වෙනවෙනම ගත්තහම. ඇයි මේ අය මේ තත්ව වලට පත් වෙන්නේ පෙන් ඇතිඥා තිබුරුණේ. ඒ අය සසරයකුසල් පාපකරම කරලා තිබුණු නිසා දැනටත් ඒ මඟට එකතු වෙලා ඉන්න නිසා මරණින් පස්සෙත් මේ අය බොහෝ දුරට කොහෙ දෙයන්නේ දුගතිවල ඔපත්ල දුොස්සීල කෙනානං අනිවාරෙන්ම දුගතිය උපදිනවා. මෙයාට සරණක් පිළිසරණ තිබිලත්න දැනුත්නෑ ඉස්සරහටත් නෑ. ඒ නිසා භාගවතුන් වහන්සේගේ අනුශාසන වෙන්නේ. යමෙක් දුස්සීලයකුට යමක් දෙනවද. ඒ ලබන දෙයින් හරි ඒ කෙනා ඒ මොහොතෙ හරි සොයක් ලබනෝදනැද. හැදිි ඒ කෙනාට කවුරුත් දෙන්න කෙනෙක් ෑ. ලබන්ඩ ආනිසංසත් ඉස්සරහටත් අපාගත වෙන්න තියන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් සිතක් පහල වෙලා දුස්සීලයකුට දෙයක් දෙනකොට කවදාවත් වලක්වන්න එපා කියනවා. ඇයි එයාට ඒ ලැබෙන එකෙන් හරි පොඩිසුවයක් සහනය බඩපිරෙන්ඩ එවෙලෙ හරි කයි. මොද ඊළඟ භවේයට ගිහාම කණ්ඩ බොන්්ඩත් නැතුව ප්‍රේතාදිී නිරයාදි ගිනි ජාලාවල දුක්විදින්න පුළුවන්. එනිසා සිල්වත් ගුණවත් බව උග්ග සිටතුමා බැලුවෙනය කියනවා සිල්වන්ත උතුමන්ටත් දුසිල්වන්ත භික්‍ෂූන්ටත් එක්කස්සේ දන්දන්නා කියනවා. . අතීත වර්තමාන අනාගත ලෝකත්ත්‍රයේ බොහෝ අය දෙනකොට දෙන්්ඩෝන කොහටද කියලා විමසා බලා සොයා දෙන්න උත්සාහ කරනවා හැබැයි එහි පින්නතුනේ එහි අයිතිය තියෙනවා අඒ කෙනාට හොඳ තැනට දෙඩ සිල්වත් කෙනකොට දෙන්න අයිතිය තියෙනවා දෙන කෙනාට ප්‍රශ්නයක් නෑ. මේ මොකද්ද කරන්න එපා කියන්නේ. දැ මම් මෙතන කියන්නේ නෑ දුස්සීල කෙනට දෙන්ඩ සිල්වත් කෙනාට දෙන්ඩ හොයන්දයන්ඩ එපා කියලා කියන්නේ නෑ. මෙ දේශනාවිදි අපි මතු කරන්නේ ශිල්වක් ගුණවත් කෙනෙක් හොයලා දෙන්න ඒකට ඔබට අයිතිය තියෙනවා. හැබැයි කෙනෙක් දුස්සීල කෙනෙකොට හරි කමක් නෑ දෙනවනම් ඒ දෙනක නතර කරන්න එපා. න්න දැම් පැහැදිලිද සමහරු පැටලිලා ඉන්නත් ඇති. දු සීල කෙනෙකොට හරි කෙනෙක් දෙනවනං ඒ දෙනයක වලක්වන්නට එපා කෙලයි මේ කියය. ඔබට අයිතිය තියෙනවා සිල්වද ගුණවද කියලා හොයල බලලා දෙට. හැබැයි අම්මහොතක ඔබ දන්නා සිල්වතකුට දීම සඳහා දුසිල්වතකුට ලැබෙන දේ නතර කළොත් ආන්න්‍ය එතන තමයි පරිසං වන්නතියෙන් ඔබට ොල්ලො කොටද මේ පාරදාාන දෙන්නේ. අපි අර අසවල් තැනට තමාහිතන් දෙන්නේ අනේ ඊට වඩා සෝක්තැනක් තියෙනවනේ දෙන්න දන් දෙන්න අපිත් දුන්නා එහෙම කියන්නද. මම දන්න කට්ටියක් එක් ගිහිල්ල අපිත්දීලාව දුරගිහිල්ල දුස්කර තැනක හරිම ලස්සනයි හරිම සෝ සතුටුයි අපිට එතැන්ට දීලාවට කියලා කියවා. අ වෙනට දෙමින් ති බිච්ච දානය ඔබ වලක්කු වනේ ඒ වලක් වන ගමන් ඔබ හොරකුත් තුුණනේ පැහැදිලිද එනසා. නිවනට වීරය කරන පාරමී පුරණය කාටවත් තෝරලා දෙන්නේ . විශේෂයෙන්ම දේශනා කරනවා. පාරමී ධරම සම්පූර්ණ කරණ අය වැඩියෙන්ම දෙන්න කාටදකන්. අසරන දුගේ දුක්පත් දුස්සීල නේද. කොයි අතකින් හරි අසරණ වෙලා ඉන්න කෙනාටයි දෙනවකයන්. ඇයිඒ පෙන්නතුන ඒ දෙන කෙනා පාරමී ගුණධරම සීලයන් රකින කෙනෙක් එතුමාට හෝ එතුමට ඕන කරන්නේ සිල්ලතුන් හොයොහොයා ගිහි දෙඩ නෙම තමන්ගේ හිත හදන්ඩ පාරමී ගුණපුරණ කෙනාගේ වීරයමොකක්ද තමන්ගේ හිත හදාගණ්ඩ. එගැනෙ දෙන්ඩ හිතෙන්නෙම නැති අයට දීල දීලා දෙන්න හිතෙන්නෙම නැති අයට දීලා දීලා හිතපුරුදු කරගන්ඩ. අසරනයයට පිහිට වෙන්නම තමා වැඩිහරියක් හිතෙන. එනෙසා පාරමී ධර්මපුරණය සිිල්වද්ද නැද්ද කියලා හොය එනෑ දෙන්න හිතුනහම කාට හරි දෙනවයි කියනවා. ඔබ නිර්වාන ධරමේ ශාක්ෂාත් කරගන මේ ලෝකදහතුවෙන් නිදහස් වෙන්න. මිදෙන්න වීරිය කරන කෙනෙක් නම්. ඔබ හදාගණ්ඩෝනෙම ඔබේ හිතයි. දන් දෙන ඔබේ හිතයි. ඔබේ හිත හදාගන දන් දෙෙන්ඩ කොහොමද ප ඇත නාතවරුනේ. ඔබ කලින් දන්න දුස්සීල කෙනකුට නොදී ඉන්ඩ හිත පවත්ව නවා. එකගැන ඔබ කලින් දන්නවා මෙයා සිල්වත් නෑ කියලා. කලින් විස්තර තොරතුරු ඔබ දන්නෝ මෙයා සෙල්වත් ගුණුවත් ඒ නිසා මෙයාට දෙන්නේ ෑ නොදී යුතුයි. ඒ ඔබ දන්නා දුසිල්වන්ත කම අතීතයේද පවතෙන්නේ වර්තමානයේද. මේලෝකයේ සියල් වෙනස් වෙනවද නැද්ද. මේලෝකයේ සියල්ල වෙනස් වෙන අතරේ ඔබ දන්නා දුස්සීල අයගේ අතීත කතාව සිල්වත් කතාවක් බවට පත්වඩ තප්පරයක් වත් ගතවෙන්නේ නැතිවෙඩ ඉඩ තියෙනවද නැද්ද. මම දන්න නැද්ද. ඒ ඒ සිරියාව මමදන්න නැද්ද සිරියාවතීගේ. අප මම නොදන්න ගාමිනි මම දන්න ඇද්ද ඒ ශ්‍රයාානිගේ හැටි ශ්‍රියාණි ද අප අපේ ඒ ඔබ දන්න ශ්‍රයාණි කොහෙද ඉන්නේ වර්තමානයේ දින්න අතීතයද ඉන්නේ. ඒ අතීතයනයා ඉන්නේ බුද්ධ ශාසනයේ නිවනට යන පෙනතුනි අතීතයේ එල්ලිලා ඉන්නේ නෑනේ අතීතය ගියා දැන් අපිේනි වර්තමානේ. අනාගතය ගැනත් අපිට බලාපොරොත්තු නෑ. ති මේ වෙලා විශ්‍රියයානි කොහොමොද කියල ඔබ කොහොමොද දන්නේන්නේ. මේ වෙලාේ ගාමීි නිගිහිත කොහොමද කිය ඔබ කහොද දන්නේ. අඩුම තරමේ ඔබට ඔබේහිත ගන ඔබ ඔබේහිත ගැනවත් කල්පනා කරන්න්න වෙලාවක් පනතිනේ තියෙනවද. න ඒ තරම්ම කාලය ඒක්මනි ඒ තරම් ඉක්මනින් කාලය යනු හරිට මේ දේශනාව කාලය ගියා වගේ. එනෙසාපන තුනේ අපිට අපේ හිතගෙන බලන්න තමයිත් සෑම තප්පරයකම ඉඩක් තියෙන්නේෙ. අනිත් කිසිම කෙනෙක් ගෙහිතක් ගැන හිතන් අපිට කිසිම වෙලාවක් කාලයක් ඇත්තෙනෑ. එනි සාපෙන් ඇති ඥාතිවරුණේ ඔබේ හිත සෝපත් කරගෙනතයාගන්ඩ දෙන්ඩ හිතුනහම නිදහස් කරලා දෙන්ඩ අතීත චරිතවල එල්ලිලා අසවලා සිල්වත්්‍ය අසලා දුසිල්වත්්‍ය කියලා හංවඩු ගහලතියා ගන්ට එපා එහෙමුණු දුස්සීල ගණයට වැටෙන්නේ ඔවුන් නොව තමන් ඔබට ගුණවන්ත හෙතක් හදාගන ඥානවන්තව කල්පනා කරලා මේ බුද්ධ ශාසනී ඉහළ පලනෙලා ගන්ට මේ ධර්මස්්‍රවනාමය ආනිසංසත් හේතුවාසනා සැලසෙත්වාකෙල් අධිෂ්ඨාන කරන්ට. පෙන්වත් ඥාතිවරුණ මේ උතුම් සද්ධර්ම දේශනාවේ අප්‍රමාණතර පුුණෙකුසල සම්පත්තිය සත්පුරුෂ පින් කැමති දෙවිවරු අනුමෝදන් වෙත්වා දෙවිවුරු නිවනිින්. සැනසිතුවා කෙලාදිිෂ්ඨාන කරමු එත්थාවතා්ච අම්හේහි සම්भතංපුഞ්ඥ සම්පදං සබ්බේදේවා අනුමෝදංතු සබ්බේභූතා අනුමෝදංතු සබ්බේ සත්හා අනුමෝදංතු සබ්බ සංපත්ී සිද්ධයා සාධහු සාධහු සාදහු මෙ උතුම් සත්පුරුස පින්කමට දායකත්වය දරන්ටයේ දුණු පින්වත් පිරිසගේ නමින් පරලවයන්නට යෙදනු එවගේම විශේෂයෙන්ම ජයරූපවාහිනයේ අධ්‍යක්ෂක අනුසාසකවර පින්වත් නායක සාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පෙන් ඇති සංගරත්නය නමින් විශේෂෙන් අපවත්තිී වදාළ සාමින් වහන්සේලාටත් එ වගේම මේ දායක පින්වත් පිරිස ප්‍රධාන කරගත්ත තුන්ලෝකවාසි හැම දෙනා නමින් පරලවගේ ඥාතීන්ටත් සංසාර බවගමන සියලු ඥාතීන්ටත් සසර දුකින් අතමිදී නිවන්ස්ලි ලබනු පිණිසම හේතුවා සනා සැලසෙත්වා කියල සාදුනාද පවත්තුමු. පින්වත් ඥාතිවරුුණ ප්‍රත්තිවක්ෂා සදහම් කැඩපත. බොහෝම උත්කර්ශවත් ලෙස ලෝකයාට හිතානු කම්පීව. තෙදින සරුව රාත්‍රික සද්ධර්ම සොරය නමින් බොහෝම ළඟදි දවසකදී. මෙ පෙන්වත් විරිසට එක අනිමාරුතු විසි අට විසින් නමය තිහ කියන තෙදින පුරාවටම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාල ආශ්චරයමත් වූ සද්ධරමය. මනාකොට අහගෙන, මනාකොට දරාගෙන, මනාකොට හැසිරෙන්න්න ඒ සෙවූ බුදුවරයන් වහන්සල වැඩම කරලා. පූජනීයත්වයට පත් වූ අස්සදුරස මහසෑ භහමියේදී වස්සන ූදාාවෙනවා. එනිසා ඔබටත් මටත් ඒ පින් බිමේදී ප්‍රත්‍යවක්ෂා සදහම් කැඩපත තුළින් ඉදිරිපත් කරන, ඒ උතුම් තෙදින සරරාත්‍රික සද්ධර්ම ස්වරය නම්බූ භාග්‍ය උදාකරගන්නට වාසනාව ලැබේවා කලපි ප්‍රාර්ථනා කරමු.ඒ වගේම මේ උතුම් සද්ධර්ම දේශනාවේ උතුම් පුුණණිකුසල බලයෙන් පංඇතිනායෙක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පින්වත් මහ සඟරුවනටත් ඔබ හැම දෙනාටත් සියලු යහපත සෙත ශාන්තිය සැලසේවා, නිවනටම මේ සියලුපින් කුසල් හේතුවාසනා වෙත්වායි අධිෂ්ඨානයෙන් සාධනාදු පවත්තුමු. ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවච්ච අथෝ නි්බාන සම්පත්ති ඉමිනාथේ සමිජ්හතුූ. නෝන්තං පුණ්යක්ක් එෙත්තං අනුත්තරන් දුල්ලබේෙන මයාලත්තං පස්සතුන් වන්දිතුන්වරන්. සාරිපුත්තාදිි තේරාණං අගතං පටිපාටියයා, සද්ධ සීලතයාවාසන් බුද්ධ පුත්ත න්නමා මහල්. සාතෝ සාතුූ සාතුූ. පූජනීය වෙහෙර කැලේ සද්දා ලංකාර ගෞරුවනය සාමීින් වහණන්සේට අපගේ නමස්කාරය වේවක්. න් වහන්සේ විසින් දේශනා කොට වදාල එඋත්තුම් සද්ධර්මය ආශිර්පාදය අප සියලු දෙනාගේ අධ්‍යාත්මය සුවපත් කරගන්නට නිලතුරවා ආශිටි්පාදයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. එසේ නම් මේ සූදාන ගෞරු වනිය දේශකයනන් වහන්සේට පරිෂ්කාර පූචා කිරීමටයි සියලු දෙනා සාතු නාදනන්වමින් අනුමෝදනාවිමු. සාතු සාතුසාතු. ාත ා්‍යන්තර විපසන භාාවනාව ධ්‍යස්ථානය සිට යද දවසේදීත් නවම්පුර පසලොසක පෝධින පෝදා සජීවී සඳහම් විකාශණය ඔබ වෙතට සංවේදනය කරන්නේ. පූජනීෝඩු දුම්බර කාශ්‍ය පස්වාමින් වහන්සේ මාර්තු විසියට විසිනම ඇතිහය. තෙදිනපුරාවට තු්‍යම් රාත්‍රික සදහම් දේශනාව ප්‍රත්්‍යවේක්ෂා, සදහම් කැඩපත උතුම් වූ සදහම් දේශනාව පැවැත්වීමට නීවිතයි. සෝවාන් මාර්ගඵලය දක්වා, සිතක් වැඩීම පිළිබඳවයි, මෙවතුම් සදහම් දේශනාව තුළින් අපට මඟ පෙන්වන්නේ. අප සිටිනා ස්ථානය පිළිබඳව ධර්මය ඔස්සේ විනිශ්චයක් කොඩනකා ගන්නට, මෙවඋතුම් දහම්මත්තල නිහන්තරේ නාශිර්වාදයක් වෙනවා. එවනි වෙන් පිළිවෙත් පුරන්නට ඔබ සිියල්ලදිනාටම නිශ්‍රවණය කලා වූ ධර්මයත් නිරතුරුව මාශිර්පාදයක් වේවා යන ප්‍රාර්ථනා පෙර දැරිකර ගැනමින් ගෞරුවනිය සාමින් වහන්සේට නැවත වතාවක් අපගේ නමස්කාරය පුද කර සිටනවා. එ නම්ම අප සෝදානම් මීළඟට පූජනීය නීතියගම චන්දිම ස්වාීන් වහන්සේ විසින් සිදු කරන උතුම් සදහම් දේශනාව සමගින් ඒකාත්මික වන්නට පසරු දෙකයි ති හෙට සෝදානම් සජීබීව එම උතුම් සදහම් දේශනාව ඔබ වෙතට සංිවේදනය කරන්නට එස නම් උතුම් සදහම් දේශනාවයි මෙලෙසිින්ලිමාවට පත්වන්නේ සම්බන්ධතාවය ජයටයේ වී ප්‍රධාන පාලක මදිරියයට. වාවේෙන නවනන්න මස්කාරය.